මෙච්චර කාලයක් අපි නොමග කියයා එ නොමග ගියෙන් නිසා අපි සසර සැරිසැරුවන්.ඒ සංසාරයි අනන්ත ප්‍රමාණ දුක්කින්ද එ නිරවල වැටමින්. එවගේ ප්‍රේත ලෝකෙට වැටිලා. පිරිසන් ලෝකට වැටිලා. පයදි වශයෙන් මනුෂ්‍ය ලෝකට අත් ඇවිල්ල විදියට දුක්කින්ද. අනන්ත ප්‍රමාන දිවිලෝකවලයම් ආකාලයයක් අපි තාවකාලික ආශ්වාදයක් ලැබුවත් එව අනිත්‍ය නිසා දුකයි කියන කාරණය බදුරජාණන් වහන්සේ පැහැදිරි කරන්නේ. කෘපාවච්චර බ්‍රහ්මලෝකත් වලත් අප අවිද්ධා. අරුූපාාවච්චර බ්‍රහ්මලෝකවලක් ඇවිද්ධ. ඒය ඇවිද්ධී මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන ධර්මතා දෙක මූලික කරගෙන. ඒ අවිද්‍යාවත් තන්හාාවත් සහමෝලිින් නැති කරන තාකල්, අපට මේ සංසාර ප්‍රවෘත්තිය තියෙනවා. තරේ සංසාර ප්‍රවෘතිය තියන්නේ සැපසභාවයක් නෙමේ දුක සභාවයක් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නරදීලතියෙන්. දුකක පැවැත්මක් තියෙන්නේ කියන එසභාාවය අපට පෙන්නලදුන්නේ. නමුත් අපි නැවතත් 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 හිතනාම අවිද්‍යාවයි තන්හාවයි නිසා අ නමුත් රැබටීමක් හෙටියේටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැපක් හොයන සිත එක මුලාවක් එක රැබටක් එහන්ගේ මුලාවේ මිදන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ. මගගම්මක්ග ඥානදර්ශන විශුද්ධියය කියන්නේ නොමගගිහිල්ල අපි අනන්ත ප්‍රමාණ දුක්කන්ද ැ නිවැරදදි මගට වැටිලා ඒ දුක්වලින් නිදහස්වීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රමාණු කෝල්ලව මේ පිරිසිුඳුවීම ක්‍රියාහතකින් පිරිසිදුවේ මට කියන්නේ විසුද්දී සුද්ධ කියන්නේ පිරිසිදුවෙනවා කියනකා විසුද්ධි කියන්නේ මනාව පිරිසදයි හොඳටම පිරිසිුද කියන කාරණ එනම් මග නොමග නොමගේ යන්න නැතුව නිවැරදි මඟට වැටෙනවා ඉතාමත්ම හොඳින් මනාව වැටෙනවයි නිවැරදි මඟට පිරිසිදුව වැටෙනවා මකත්ද මග මග තමයි ආර්යෂ්ටාංගික මාර්ගය එක තියෙන්න්නේ පියවර තුනක් සීලය පළමේණි පියවර දෙක සමාධිමය පියවර තුන් එන ප්‍රඥාව නැමති පියවර ප්‍රඥාව තුළින් අපි අවබෝධ කරන්නේ සත්්‍යයඒ සත්‍යය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සත්‍යය හතරක් ඇැටියටඒ සත්‍යය හතර තමයි චතුරාරි සත්‍යය චතුරැනෙ හතරට ආ එ ආරය කැන නොවෙනස් උසස් ඉතාමත්ම ඉහලයි වෙනස් නවෙන සත්‍යය හතර ලෝකෙතිීන. දුක්කාර සත්‍යය දුක්ක සමුධාරය සත්‍යය දුක්ක නිරෝධාරය සත්‍යය දුක්ක නිනරෝධගාමිනී ප්‍රතිපදාරී සත්‍යය. මේ ධර්මතාහත්තර මෙච්චර කාලයක් අනන්ත අප්‍රමාන කෝටි ප්‍රකෝටි ගණන් අපි අනන්ත සසර සැරිසරුවට මේ සත්‍යය හතර අවබෝධ වන නෑ. එ ගෞතම බුද්ධශාසනය තුළත් මේ ධර්මතාහතර නිවැරදි අවබෝධ කරගත්ත නැත්තං අපි නැවතත් මේ දුක්ෂහිත සසරට වැටෙනවා. ඒ දුක්ෂහිත සසරේ අපි මොනමොනාත යයිද කියන කාරණය තීරණය කරන්නේ තමන්ගේම සිතවිසින් සිතුවිලිවසින් සිතේ සිතුවිලිවිසින් සිතුවිලිවල තීරණය තමයි කර්මවල විපාක නිර්මාණය කරන්න සිත හැසිරෙන ආකාරය සිත හැසිරෙන ආකාරය දෙකට බේදවා හොඳ සිත හැසිරෙනවා නරකට සිත හැසිරෙන. හොඳට සිත හැසුරනත් නරකට සිත හැසුරනත් දෙකේම තිය සිතේ ප්‍රවෘතියක් නිසා ඒ හොඳ ආකාරයට හැසිරීමට කිවක් කුසල විපාක අස්වාදයේ විඳින්න පුලො අස්වාද මද අස්වාද. අ නරක පැත්තට හැසිරීමෙන් නිසා ඒ තුළ ලැබෙන්නේ ඇරිිකැන නිස්්ටා රම්මන කියලා තමගේ අරමුණු ඉටුවෙනනෑ බලාපොරොත්තු ඉටුවෙනන කඩවෙන බලාපොරොත්තු සුන් වෙනවා ඒ අකුසල කර්මය විපාග හැටියට එනම් දෙකම තියෙන්නේ බවෙන් භවයට ගමන් කිරීමක් මේ ධර්මතා දෙක උපකාර කරගෙන නිසා එක පැහැදිලි කරනවා සංකාරපච්චය විඤ්ඥානන් කියන කාරණය සංස්කාරයන් තමයි ද මේ සංකාරපච්චා විඤ්ඥානං කියන්නේ බව දෙකක් සම්බන්ධ කරන තැනයි එක හොඳට මතකතියාගන්න බව දෙක් සම්බන්ධ කරන තැනට තමයි සංකාරපච්චා විඤ්ඥානයන්කය ත මේ භාවය කරගන්න සංස්කාර ඒගා භවියට ප්‍රත්තිය කියන ඒ බුදුරජාණන් වහන්සේ දේශනාකනො සංකාර නිරෝධ වි්ඥා නිරෝධ. ත සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ නැත්තං සිට හොඳ පැත්තට හු නරක පැත්තට ව ක්‍රියාත්මක වෙන්නේ නැත්තං විඤ්ඥානය නිරුද්දයි.ගැන විඤ්ඥානයකට හටගන්න බැහැ. විඤ්ඥානයක් පවතින්නේ නැහේ. ත විඤ්ඥානී නොපැවත්ම සසරදුක් නිමාවට පත්කරනවා කියන කාරණය පෙන් නලදී. ත මග තමයි සසාර මග නිවැරදි මග තමයි සංසාර මගේ විල්ල නොමග නිවැරදි මග තමයි සංසාරෙන් මිදමී මඟ එකනි සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ කිය සංර නිරෝධා විඤ්ඥා නිරෝධෝ කියන ඒස භාාවය තේරුම්ගත්තත්න්න නිවැරදි මග සංකාර පච්චය විඤ්ඥාණන් කියල ඒක්‍රාවට ඉඩ දුන්නුත් නොමග. එම් මග නොමග ත මග මග මගහ නොමග ඒ දැනගන්න එක තීරණය කරන එස භාවිය ප්‍රඥ මග නොමග. නිවැරදි මගන සංස්කාර නිරෝධ විඤ්ඥා නිරෝධ. එතමයි නිවැරදි මග එකන්නේ ි සංකාරා පුං්ාබි සංකාර හෝ අන්්‍යාබි සංකාර කියන මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තං යම් තැනක එක නිවැරදි මගයි ඒවා ක්‍රියාත්මක වෙනවන යම් තැනක එකන්නේ පින්සිතු විලිත් පෞසිතු විලිත් ර දෙහාන සිතු විලිත් කියනන්නේ ඒ ක්‍රියාත්මක වෙනවනම් අපි ගිහිල්ල තියන්නේ නොමග අපේ සිත තාම නොමගයන්නේ එනම් මග නොමග ො එක <parfois> <messh situação> <aüre> <mantra> <messh> රුම් ගඩනම් අපි හේතු පල ධර්මතාවය දකිනවා වගේම තන්න මාන දිට්ටිඒව ඇතිවෙන හැටි දකින්න න්නෝන එවන් ගැලවෙන් හැටි දකිින්දයි. කද තන්හා මාන දිට්ටි කියන්නේ අකුසල් තහා මාන දිට්ටි කියන්නේ කෙලෙස් අකුසල් කියන කෙලෙස්. එනම් කෙලෙස් නං ි ගිහිල්ල තියෙන්නේ නොමග කෙලෙස් ප්‍රහාාණයක් කළොත් අපි ඇවිල්ල තියෙන්නේ මඟට නිවැරදි මඟට එනම් මගනොමඟ යනකොට එතකොට මගන මග තේරුම් අරගෙන අපි දික්්කියෙන් තොරව එවගේම තෘෂ්ණාවෙන් තොරව මානයෙන් තොරව හාලේ කෙලෙස්වලට ක්‍රාත්මක වඩ නොදී එතුළින් ආශ්‍රවයන් ප්‍රහීන වෙන ආකාරය. කාමාස්්‍රව, බවාශ්‍රව දිට්ටආස්ශ්‍රව, අභද්‍යාශ්‍රව. මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වෙන ආකාරයට අපි පිළිපැද්දොත් අනුගමනය කොළොන් අපට මේ සසරෙන් මිදන්න පුළුවන් එෙමනැතිතාකල් අපි යන්න නොමඟ. ත මක්ගම්මග ඥානදර්ශන විසුද්ධියයේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඒ විසඳගන්න අපි ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාවට මනස්ස හරවඩ ඕන. ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව.ඒ තමයි එ නිවැරදි කියාව මනසින් දකිින් ලඕ රදි. ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව තමයි අනිත්‍ය දුක අනාත්ම. එ අනීත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ස්වභහවයන් තුළින් ද්ටියත් පිසිදු කරගන්නතෝනි ඒවගේ තන්හාාව මාන්‍යය කියනකත් අපි අයින් කරගන්න ඕනි. ඒවගේ ලෝබදදේශ මෝහ විචිකිිච්චා එතට මාන දිිට්ටි විචිගිච්චා තියනමින්ද උදක්්චරික අනෝතප හද වශයෙන් ඒවට ක්‍රාත්මක වෙන්න ඉඩ නොදී සිත පවත්තන්නත් තෝනි එත වට තමයි නිවැර දිමගේ දිටියත් එක්ක මනස ක්‍රියාත්මකවුුණුත් තන්නහමත් එක්ක මනස ක්‍රියාත්මකවුුණ මානයත් එක්ක මනස ක්‍රියාත්ම කවුන එවගේ ආශත්‍රමයන් එක්ක මනස ක්‍රියාත්ම කවුණත් එවගේ මර කලේෂයන් එක්ක තස ලේෂයන් එක්ක මනස ක්‍රියාත්ම කවුුණොත් අපි වැටිලතියෙන්නේ නමගට එනම් එක නිවැරදිෝ විසඳගාන්්ඩ පුළුවන් තැන තමයි අනිත්‍ය වශය මෙනෙ කරන්න. ත අනිත්‍ය වශය මෙනෙහහි කරන්නඩ තියෙන හොඳම ක්‍රමය තමයි සිතේ ආයිෂය හා ශරීරයහෙවත් රූපය ආයිශ් හොය ගැනීම. ත සිත ආයිශෂ අපි දැන් දන්නවා කොච්චරන්ද එකචි තක්ෂණයක් කිය. එවගේ ශරීරය හෙවත් කයිහෙවත් එරූපය ආයිෂ ශරරහවත් ත රස්කන්දය ඒ යිසත් අපි දැන් දන්නවා මකද අරසිත දා හතක් කියන එක තර සිතයා සිත මෙන මේ විදදිහයට ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කත් නිවැර දිව දැක්කොත් අපි අනිත්‍ය ලක්ෂණය දකිනවා ඒවගේම දුක ලක්ෂණය දකිනවා නාත්ම ලක්ෂණය දකිනවා අනිත්‍ය ලක්‍ෂය අපට පැහැදිලි කරගන්නනම් ඉපද බිඳ බවම මෙනෙහි කරන්නවායි. මොනාද ඉපද බිඳින. ්‍රරූපස්කන්දය ඉපද බිඳිනවා. වේදනනාස්කන්දය ඉපද බිඳන. සංඥාස්කන්දය ඉපද බිඳිෙන. සංස්කාරස්කන්ධදය ඉපද බිඳනා. විඤ්ඥානස්කන්දයත් ඉපද බිඳෙනවා. එවගේම චක්කායතනය ඉපද බිඳිනා ෝතායතනයක් ඉපද බිඳිනවා ගානායතනයක් එපද බිඳෙනවා චිවහායතනයක් එපද බිඳෙනවා කායතනයක් එපද බිඳෙනවා මනායතනයක් ඉපද බිඳෙනවා ඒකට ගෝච්චර වෙන බාහිර චකායතනයට ගෝච්චරවෙන්නේ රූපායතන එකත් එපද බිඳෙනවා සෝතායතනයට ගෝච්චර වෙන්නේ සබ්දායතනයඒ සබ්දාායතනයක් ඉප බිඳෙන ගානායතනය කියන නාස්සේ එකට ගෝච්චරවෙන්නේ බාහිර ගන්දායතය ඒ බාහිර ගන්ධායතනය ඉපද බිදිනවා. ජිවායතනය දිව ඒකට ගෝචරවෙන්නේ රසායතනය රසායතනයක් ඉපද බිදිනවා. කායයතනය කියන ශරීරය කය කත් ඉපද බිදිනවා. ඒකට ගෝචරවෙන්නේ පහස පොට්ට භායතනය පහසටි කියන පොට්ටක් බාතන ඒකත් ඉපද බිඳෙනවා. මනායතනය මනස සිත වි්ඥානය එකත් ඉපද බිඳෙනවා. ඒකට ගෝච්චරවෙන්නේ බාහිර අරමුණු එක රූපයක් එො නාමයක් මනායතනයට ගෝචරවෙන්නේ.ඒ නාම රූප දෙකත් ඉපද බිඳෙනවා. එනම් තවත්තියන ඉපද බිඳනවා තව විදිහකට බරන්නවා. කිය ධර්මත ඉපද බිඳිනා ලොම් කියන ධර්මතාවය නිපද බිඳි නිය කියන ධර්මතාවත් ඉපද බිඳිනා ඉපද බිඳන කාලය ඔයත්තු දන්න මං මීට කලින් පැහැදිරි කල දීලතිනවා ඒ රූපයගට රූපයක්තෙක්ක රූපයක් කියල කතා කරන්නේ සතරමහා දහතු ඒක කාලේ චිතක්ෂණ දාහතා එතවර චිතක්ෂණ දාහත කාලයක් තුල ඉපද බිඳිෙනවා එනම් නියත් නියපතුත් ඉපද බිඳන ධර්මතාවයක් නියපතු න මේ හැබැ ඉපද බිඳෙන්නේ සත්‍ර මහධතු ඉපද බිඳෙනවා. අපි බලන්න ඕනේ ඒ හදල තියන්න දේදැන් අපි දන්නවා එකඇන සත්‍ර මහගාතුන්ගේෙන් හැදිල තියන්නේ එනම් සතරමා ධාතු ඉපද බිඳෙනවා. ත සත්‍ර මහගාතු කියන පටවිධාතු අයකත් ඉපද බිඳෙනවා. ආපෝධාතුව එකත් ඉපද බිඳෙනවා. තේජෝධාතු එකත් ඉපද බිඳිෙනවා. වායෝධාතුව එකත් ඉපද බිඳනවා. සතර මහ දහතු එකට එකතු කොල්ල එකත් ඉපද බිඳෙනවා. එන නිය කියන සතර මහ දාතු එන ඉපද බිඳෙනවා. දත් කියන්නේ සතර මහදහතු තො එකත් ඉපද බිඳිෙනවා. සම් කියයන්නේ සතර මහාදාතු මහබූතහතර එකත් ඉපද බිඳිෙනවා. කොච්ර කාලයන් අ චිතක්ෂණ දහතක් තුළ. මස් කියන්නේ සතර මහාදහතු එකත් ඉපදි බිඳෙන. කොච්චර කාලය චිතක්ෂණ දදාහතත්තුවල එපති බිඳනවා. තො චිතක්ෂණ දාාහතක් කියන එක දන්නවා තත්පරයක් ලක්ෂකට බදුව තීටත්වඩා කෙටි කාලයක් කියනන්නේ කාලය තුළ ඉපදි බිඳරවා.ම නැවත නැවත මිනෙහි කරන්ට. නැවත නැවත සිහි කරන්නට. නැවත නැවත සිහි කරන්නේ නැවත නැවත මනෙහි කරන්න කොහොමද ධාතු ඉද බිඳවා ආපධාතුව ඉපද බිඳෙනවා. තේජෝදාතුව ඉපද බිඳිනවා වායෝධාතුව ඉපද බිඳිනවා. ඇති වෙන ඇති වෙන ශනන. සතර මහ ධාතු ඉපද බිඳිනා.ඒ සතරමහධාහතුන්ගේ නිර්මාණය වෙච්ච මස් ත මස්කන සත්‍රමහගා ඉපද බිඳිෙනවා. නර ඒක මහබූතහත්තර සතර මහ ධාතු ඉපද බිඳිනවා. ඇති වෙනවා නතිෙන. ඒදියට නැවත නවත මෙනෙහි කරන්න නැවත නැවත සිහි කරන්න. එතකොට ඒපද බිඳන ස්භාවයම සිතට අනුගත වෙනවා. සිතට ස්ථාවර වෙන සිතට ස්ථාවර වනහාම අපට ඒතුළින් දර්ශනයවෙන්නේ අනිත්‍ය කියන ස්භාවේ. නිත්‍ය සඥාව මනසින් අයින්මිෙනවා. අපට අවශ්‍ය කල්ලති නො නිත්‍ය සඥාව මනසින් අයින් කරන්න. සැපයි කියන සංඥාව මනසින් අයින් කරන්න. ආත්මයි කියන සං්ඥාව මනසින් අයින්කරන්න. ඒ ධර්මතා තුන්න වෙනුවට අපි මනසට අනුගත කරගන්න ඕනේ ඒ නිත්‍යයි සැපයි ආත්මයි කියන සං්ඥාතුල්ල මනස්සින් අයිංකරගෙන. ඒ විනුවට මනසට අනුගත කරගන්න වෙන්නේ ඕෝනේ අනිත්‍යයි. දුකයි අනාත්මයි කියන ඒ සභාාවයන් තුන්න මනසට අනුගත කරගන්න ලෝනෙ ඇයි හෙම අනුගත කරගන්ඩ අ ඒම අනුගත කරන්නඩ අවශ්‍ය වෙන්නේ අපේ සිත ඇලෙන්නේ නිත්තේ කියන සභාාවය තුළ අපේ සිත ඇලෙන්නේ සැපයි කියන සභාවය තුළ අපේ සිත ඇලෙන්නේ ආත්මයි කියන සභාාවය තුළ. එන ඇලන සිතට කියන්නේ තන්නාව තන්නාව කියන්නේ සමුදයයි ඒ ගැන හේතුවයි. මොන වැති කරන හේතුවද දුක් ඇති කරන හේතුව. එතුර දුකක්වෙන්නේයි දුකක් වෙන්නේ පවතින හිදා. මොක ධර්මතාාවන්ද පවතින්නේ නාමරූපදක පැවත්ම. ද නාම රූප දෙක පැවත්මක් තියෙනවාන යම්කි සිත නැක්ක එතන තියන්නේ දුකක් කියන කාරණය අපි තේරුම් ගන්න හොනි ඒ නාමරූප දෙකේම තියෙනවා පීඩනයක් නැව නැත පීඩනය නැවත නැවත සිතුවිලි හොයන්න නැවත නැවත ඒ සතර මහාගාතුන් සන්තර්පනය කරන්න ඒ සතර මහාගාතුන්ගේ පැවැත්මට අපි නිරන්තරෙන් කැ පිය කරන තර නිරන්තරෙන් කැමතිනං ප්‍රියන එත නැතිවෙන්නේ හේතුවයි තරේ නාමරප දෙකේ පැවැත්ම දුකක් වෙන්නේ එකරී ඇතිකරන පීඩනය හින්ද. එවගේම නාමරූප දෙකම හදන්න ඕන හේතුවකිින්. ේතුක් නාමරූප දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ ක්‍රියාත්මක වෙන්නෙත්න්නේ. ඒ ඔත්තු හොඳට දැනගත්හ දැකගත්තා ංකා විතරන්න විසුද්ධියදී. අපි හොඳවට පෙන්නල දුන්න තේරුම් කරලා දුන්න අවබෝධ කල්ලා දුන්නා. මේ ධර්මතාවයන් හේතුන්ගෙන්ම හටගන්න කියන කාරණය ත නිරන්තරයෙන් තියෙන්නේ නාම රූප දෙකීම දැවිලි සහගත සමහාාවන් ධනවා මොකදද ධනවා කියන්නේ දැවිල්ල කියන්නේ සිත් හොයන්ඩ සිතාන කරන සිත් හොයන්ඩ සිතමාන කරන දැන් එහෙන් රූපයක් බලල සිත් හොයන්ඩ අනකරන්න සිත. ක සබ්දහාල සිත්හොයන්ඩ අනකරන්නේ සිතෙන්මයි. නාසියෙන් ගජසුවන්ද විඳල්ලා සිත්හොයන්ඩ අනකරන්නේ සිතින්මයි. බලන්ඩ හොඳට. දර පරික්ෂ කල බල. දිවෙන් රසවවිදල්ල සිත්හොයන්ඩ අනකරන්නේ සිතිින්මයි. කයෙන් පහසල බල සිත්හොයන්ඩ අනකරන්නේ සිතින්මයි. මනසින් අරමුණුවරගෙන සිත්හොයන්ඩ අනකරන්නේ සිතිින්මයි ඇේ අනරන සිතටත් ආයිසයකචිතක්ෂණයයි.ඒ හොයන සිත්වලට ආයිසයකචිතක්ෂණයයි ඇසන් ගරූපයක් කොල බිරිබඳව සිතක් හැදුවත් ඒකට ආයිශත් එකකචිතක්ෂණයයි ඇසට චිතක්ෂණ දාහතයි බහිර රූපයට චිතක්ෂණ දාහතයි ඇසට රූපයට නෙමෙයි සතරම හදාහතුන්ගේ ක්‍රියාවලි දෙකට ආයිශ්චිතක්ෂණ දාහතයි. අන්න යමි දකිනවා ඉපද බිඳින බව. ඇැ හටගෙන නැසෙන බව. එක නැස කියන ධර්මතාාවෙන්න්නේෙමී. සතරම හධාතු කියන ධර්මතාාවී. බාහිර රූපය කියන ධර්මතාාවෙන්නෙමී. එරෝපේ කියන ධර්මතාවේ තියන්නේ සතරම හධ ත සතරම හදහතුන් ඇතිවන් නැතිවෙන බව. ඉපද බිඳන බව. උදයවැය. හටගෙන නැසෙන බව. අන මනසර දර්ශනය වෙනවන දොඩ අනිත්‍ය දුත් එතන තේනන මොකද ඒ සනයක්ෂණයක් පාස පෙරලීම වෙනස් කරන ස්වභාාව දුකක් ඇති කරන්නේ දුකක ස්වභාාවයක් තියන්නේ. තොර අනත්ම මේ අනාත්මයි කියන ස්වභාාවය තේරුම් ගණ්ඩනම් ඉන්ද්‍රිය කියන ධර්මතාවයන්ගෙන් හොල බලන්ඩෝ ඉන්ද්‍රිය කියන ධර්මතාව ඉන්ද්‍රිය කියන අධිපති නායකත්වය ගන්න මකත් චක්කු ඉන්ද්‍රිය චක්කුකිව ඇසට ඇස නෙමි සත්‍රමහ දහතුන්. එදට යාතමයි අධිපති නායකත්ය එද ආත්ම කියන්නේ තමාග කැමැත්තෙ හැටියට පවත්වන්න පුළුවන් දෙයක් නොවෙනස්ස පවතින දේකට ආත්ම කියන ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම සභාවයක් නෑහ එහම සභාවයක් නෑ කොහද නැති ඇස කියන ධර්මතාාවත් නෑ බාහිර රෝපය කියන ධර්මතාාවත් නෑ ආත්ම සභාාවයක් ඒ දෙක නිසා හැදන සිතේ ආත්ම සභාවයක් නෑ ත චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන අධිපති අධිපති කවුද කර්මය අදිපති කර්මය නං අධිපදී ආත්මයි කියල කියන්නේ නොවෙනස් එකක්. ද කර්මය කියන්නේ නොවෙනස්නකත් නැ වෙනස් එක. කර්මය වෙනස් වෙන. ඒ වෙනස් වන ස්වභාාවයානුව තමයි අර ඇස කියන සතර මහගාතුන් ග වෙනස්සීම සිදුවන්නේ. කර්මය බලවත් හල කල්ල දුන්නා ඇස නැමති සතර මහදාතුන්ගේ ක්‍රියාවලියයක් ඉතාමත්ම ප්‍රසන්න විදියට හොඳ විදිට ලස්සනට හැබැයි කර්මය අධිපති ද චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රියකන් අධිපති ඒ සතර මහදාතුන්ගේ ක්‍රියාවලියට අධිපති වනේ කර්මය තොර අර උපපත්වයෙන්ම හොඳට පෙනෙන නිර්මාණය කළා තර යම් කාලිකදී එක අපි කියම අවුරුදු දහයි වෙන්න පුළුවන් පහලොව විශ්ස වෙන්න පුළුවන් තිය හතලිය වෙන්න පුලඒ කාලය තුළ යම් දෑසට අනතුරක් වෙනවා මකරි විදුල ිසරක්හරේ මනතන් යම් නොදනවත්තම යම් විශක් ශරීර ගතවීම නිසාහ යම් හේතුවකින් දැසන්ද වෙන නතුට ආත්මස්වභාවයක් නන්තියන්නේ ආත්ම කියන තමාගේ කැමැත්ත හැියට පවත්වන්න පුලා හ නොවෙනස් වන සභාවයක් එවැට තමයි ආත්ම කියයි තම ඉන්ද්‍රිය වශයෙන් හොයාගත්තුත් අපට මේ අනාත්ම ලක්ෂය ඉතාමත්ම හොඳින් දර්ශනය කරගන්න පුළා අනිත්‍යදුක කියන ධර්මතා දෙක පිරිිබන්ධව අපට යම් කිසි විදිහකට තේරෙනවා ඇැ මේ අනාත්ම කියන්න ලක්ෂණය අනාාත්ම කියනවභාාවිය මේ ඉන්ද්‍රිය බෙහෙදේම්ම ඕනේ විසිඳ ගන්ඩ. ඉන්ද්‍රියට අනුවමයි විසඳ ගඩුව. රාත්ම කියන්නේ නොවෙනස්හ තමාගේ කැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකක්. බුදුරජාන් වසේ දේශනාය කරන්න නෑෝක ඉන්ද්‍රිය ධර්මය. ඉතු ඒනිසා තමයි චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජිවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ස්ති ඉන්ද්‍රිය පුරරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය ර සු ඉන්ද්‍ර සෝමනස් ඉන්ද්‍රීිය, දෝමනස්ස ඉන්ද්‍රීිය සෝමනස් ඉන්ද්‍රිය, උපේකායින්ද්‍රිය ඒ අදී වසය. ඒවසම සද්ධා ඉන්ද්‍රිය, වීරන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධී ඉන්ද්‍රිය, ප්‍රඥා යින්ද්‍රිය, තධිපති මඉන්ද්‍රීිය කියන වච්නය තේරුමම ධිපති කියෙනෙ. තරා ආත්මලක්ෂණය ප්‍යාත්මයක් කියල හිතාගෙන ඉන්නවානම් බුදුරජන් වන්ස දේශනා කරන එක වැරදි දිට්ටියක්. ඒ දර්ශනය වැරදි. ර අනිත්‍ය ලක්ෂණ නනිත්‍ය ස්භාවය දුක්කශභාවය වගේත් හොදම තේරුම් ගන්නුවන. හොදනම තේරුම් ගන්න ඕන. එතකොට තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ මේ සසරින් ගැලවෙන්න. එම නැතිතා කල් ඒ නිත්‍යයි සැපයි ආත්මයි කියල ගැනීම තුළ අප දකින්නේ වැරදිට. එතෝට දිට්ියයට වැඩෙනවා. එවගේ නිත්‍යයි සැපයි ආත්මයි කියල ගැනීම තුළ ආශ්‍රව වැඩෙනවා කා මාස්්‍රව පවාශ්‍රව අවි්‍යාශ්‍රවයඒව වැඩෙනවා. ඉවගේ නිත්‍යයි සැපයි ආත්මයි කියල ගැනීම තුළ කෙස් වැඩෙන ල ඇයි නිත්්‍යයි කියලා ගැනීම තුළ තමයි ලෝබය සිත තුළ පවතින්නේ ලෝබය සිත තුළ ක්‍රියාත්මක වෙන්.ඒ නිත්‍යයි කියලා ගැනීම තුළ තමයි පංචකාමේ හොයන්නේ. අනිත්‍යයි දුකයි නාත්මයි කියලා නිවැරදිව දර්ශනය වෙනනම් පංචකාමය හොයන්න එත්නේ. ඒවගේම තෘෂ්ණාවට ඉඩ දෙන්නෙත්නේ එලෙන්නේ ඒනම්? සෑම දෙයකින්ම ගැලවෙන්න නම් අනිත්‍යදුක අනාත්ම වශයම දකිින් ලුවන. මානයකණක ඇතිවෙන්නේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා දර්ශනය වෙන තැන. ද නිවැරදි දර්ශනය අපි දන්නවා පටවි්‍යාපෝ තේචෝවායෝ එද වේදනා සංඥා සංකාර විඤ්ඥාන පටවිධාතු කිය රූප අපධාතු කියන රූප රූප වායෝධාතවැ රූප වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන කැනි නාම. තුන අනාත්මලක්ෂණය විසඳගණ්ඩනම් ආත්මයෙන් තොරවෙන්න අනාත්මයි කියලා නිවැරදිව දර්ශනය කරගණ්ඩනම් ඉද්‍රියන්ගේ අධිපතිභාවය තෙරුම් ගණ්ඩෝනේ. තොර අධිපතිකිව කර්මයයි. එනම් කර්මය තමයි අර කාලයක් හොඳවට හැ පවත්වන්න දීලා ඇහේ ක්‍රියාකාරිත්්‍යය අවසන් කළේ එකට කියනව උපපීඩක කර්මය. ත කර්මය කියයන සිතුවිල්ලා. එහනම් එක රාත්මයකයන නොවෙනස්තකක් හ තමාගේ කැත්තේ හැටියට පවත්වන්න පුළුවන් එකක් තම ආත්මකයන්. දුරජාණසේ දේශනාය කරන අනාත්ම. අනාත්ම ඇත්තියෙන්. ත අනාත්මය නිවරදිවතේරුම් ගණ්ඩනං අපි ඉන්ද්‍රිය ගේ අධිපති භාවය දැනගන්න ඕනි දකගන්න ඕනේ ද ඉන්ද්‍රිය කිව කර්මයටයි. එන කර්මයෙන් සකස්සිච්චය එකක් තමයි මේ ඇසහිවත් සතර මහා දහතුන්ගේ ක්‍රියාවලිය. එ ඒක ආත්මයට දාන්න බැහැ නොවෙනස්ව පවතින එකක් නෙමේ වෙනස් වෙන. ඇයි වෙනස්සෙන නිසානේ පරන්ද වන හොඳර පේඩ තිබ්බ ඇස කාලෙ හොඳට පේඩ තිබ්බ තරුණ කාලේ යම් කිසි අනතුරකට භාජ්‍යනය වුණ එමනත්ත යම්කිසි විසක් වැද වන එමනත්තම් වික් ශරීර ගත වුණ එමන ඇත්තන් තමගේ ශරීරයට විදපු එන්න තක් වැරදි ආකාරය තේම වෙලා අනන්ත අප්‍රමාණ ලෝක ඉන්නවන්ද භාාවයට පත් එච්චායි එන්ජක්ෂන් එක වැරදිර ර යාදිී වශයෙන් ඒ උපපීඩක කර්මය එනං අධිපති කියන්නේ කවු දෙතවට ඉද්‍රිය කියන අධිපති රධිපති ද මටඕන විදිහටද තියෙන්නේ නොවෙනස් වනස්භාවය අද තියන්නේ කර්මය විසින් පාලනි කරනවාද අනේ එතැදි තම මේ අනාර්ම ලක්ෂණය වඩාත් හඳවට දකින්න පුළා තමාගකම තෙටරනමි වෙනස් නොවනධර්මතාාවයන්නේම වෙනස් වනධර්මතාාවයඒ වෙනස් වනධර්මතාවය තමන්ගේ වමනාව හැටියරනම කැට කර්මේයට අනුපුලයි. එනිසා තමයි ඉද්‍රියකි වේ. එ රාධිපතිභාාවය තියෙන් ඉන්ද්‍රියන්ය. රිින්ද්‍රියකිවේ කර්මේයට කර්මයට ආශ කොච්චද එක චිතක්ෂනය. එක චිතක්ෂණයක් නම් කර්මයක් හදන්ඩ යන්නේ සිත ආශක චිතක්ෂණය එනං නිිත්‍ය දනිත්‍යය. රේ කර්මය විසින් සිදුකරපු. දුක්ක සභාවේ තැන දල ජීවිතය පුරාවටමයා අන්දයි සුදු සැර යටයකින් යන්නේ ගමන් කරන්න එක සැපයිද එක දුකයි එනං එක ආත්මද අනාත්මද ආත්ම කියන නොෙනස්ස එක තමාගේ වසයහි පවත්වන්න පුල එක න දොට තමාගේ වසයහි පවත්වන්න බැහැ වෙනස්වන එක එහනම් අනත්මයි. දැ පහැද එ අනත්ම තර අනිත්‍ය සභාවයක් තියෙනවා දුක සභාවයක් තියෙනවා අනාත්ම සභාවයක් තියෙන. ඒවගේ යම් ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට ප්‍රත්්‍යය ඒ කොහොමද ප්‍රත්තිය වෙන්නේ දැපිදන්න සිතේ ක්‍රියාකාරිත්තයට ඉස්පර්ෂයක් ඕන ඉස්පර්ෂයයක් නෝනොත් සිතේ ක්‍රියාකාරිීත්‍යය සිද්ධ කරන්න මොකක් දිස්්පර්ශය ඇහැට රූපයක් ඉස්පර්ෂ වනොත් සිතක් හැදෙනවා කරනතන එකතු කරන්න නිස්පර්ශෂය කර තින්න සංගති පස්සෝකි වේකයි ඇසයි රූපයයි හැදන සිතයි රූපය සට සම්බන්ධ වෙන්නේ රූපය බාහිරින් තියෙන්නේ ඇස අධ්‍යාත්මී තියෙන්නේ නමුත් ඒ රූපය ස්වභාවය ඇසේ ඔපේ වැටෙන සිතියන ප යඔපයේ වැටේනවා තොර එතන සිතක් හැදෙනවා එතුර සිත හැදන්නේ බයිර රූපේත් නෙමි ඇසේත් නෙමි සිීත හැදන්නේ හරද වස්තුූ මොලි කරගෙන ර කරුණුතු නගතු කළ ස්පර්ශය ත ස්පාර්ෂය ආශයකච තක්ෂණය අර හද වස් ඇසුරු කරගෙන හටගත්ව සිත එ චක්කු විඤ්ඥානයක් එකච තක්ෂණය අ චක්කු ප්‍රසාධ රූපය ය ඔපේත් ආයිශ්ච්ි තක්ෂණ දාහතයි. ඒ ඔපේ වැටුුණු බාහිර රූපය ආයිශච්චි තක්ෂණ දාහතයි. ඇතිව නැතිගෙනවා. ඉපද බිඳෙනවා. නැවත නැවත හිතන්. නැවත නැවත මෙනෙහි කරන්න. ඇසගන්න සතරමහා ධාහතු හැටියට ඉපද බිඳෙනවා. බාහිර රූපගණන්ඩට සතරමහා ධාතු හැටියට ඉපද බිඳෙනවා ඒ දෙකනිසා හැදදුනු සිතගන්න හර දෙවස්තෝ මොලික කරග හැදනු සිත එපද බිඳෙනවා. ඒ කරනතුන එකතු කල ස්පාර්ෂයයි එකත්තිපද බිඳෙනවා. එන නිත්‍ය නිත්‍යද එන නිත්‍යයි එතු ස්පර්ෂයෙන් නිස්සා යම් විදීමක් ඇදද විදීමේ සිත ත් පද බිඳනවා ස්පර්ශය නිසාය හඳුනා ගැනීමක් ඇද්දඒ රූප පිළිබඳඒ හඳුනා ගැනීමේ සිතත් පද බිඳනා ඒ කරුණු ඒආකාරයෙන් ක්‍රියාත්මකවීම නිසා සිත බලවත්තේද එකත් ඉපද බිඳෙන සංස්කාරය හදල එකත් ඉපද බිඳෙන දඩව ස්පර්ෂය කියන ධර්මතාවය වේදනා කියන ධර්මතාවයට ප්‍රත්්‍යය උපකාරයි පර්ය නු නම් ඳන්න බෑ මේ ධර්මතා දෙකම ඇතිවෙලා නැතිවෙලා යන්න චිතක්ෂණ දෙකයි. මොකේට. ස්පර්ෂයට හා විදේ සිතට. ත විදේ සිත ප්‍රත්්‍යයයි හඳුනා ගැනීමේ සිතට කොච්චර කාලයක්තුළද චිතක්ෂණ යත්තුළ හඳුරාගැනීමේ සිත ප්‍රත්්‍යයයි සංස්කාර නැමති සිතට දැ පෘතිය දැන සිතේ පැවත්මයි. ඒකන සිත ස්තීරෝ පවතින්නේ. ඒ හැදන සිතත් ඇතිවෙන සැින් නැතිවෙන. එනම් ඉස්පර්ෂය න ර් වේදනාව නැමති ධර්මතාවට ප්‍රත්්‍යය වන්න එකකච තක්ෂණය අතුර. වේදනාව නැ ධර්මතාවකච තක්ෂණය තුළ සඥාව නැමති ධර්මතාවට ප්‍රතිය ඉපද බිඳන. එක චතක්ෂණය තුළ ශස්්කාරණනයමති ධර්මතාවට ප්‍රත්්‍යයි චිතක්ෂණයයක් තුළ උපද බිඳෙනවා. ඒ ශාස්්කාර ධර්මයන් පවතින්නේ සිිත ඒ සිතත් චිතක්ෂණය තුළ ඉපද බිඳෙනවා නිත්‍යද නනි්‍යද තොර පස්ස වේදනා සංඥා චේතනා හා සිත කරුණු පහක් කිවාඒ කරුණු පහඩමයන්න චිතක්ෂණ පහයි නිත්‍යද නිත්‍යද. එන ග භාාවයමනේද දුක යි චිතක්ෂණයක් ආයු අරගෙන ආපු දෙයක් සැපක්කු හෙද තියන හටගන ත තක්ෂණයක් කැතුලට ඇති වෙලා නැති වෙන දෙයක්නම් එතනකොයිද සැපක්ති ඒතුලින් උපදවන ඒගා ඒක ප්‍රත්්‍යය වෙලා හටගන්න ගාව ධර්මතාවයට තාශේ චි තක්ෂණයනම් කොයිද සපක්ති සැපක්වෙ දින්නන? පවතින දෙයක්ත්න්ටෝනි ඉස්තේරව තියන දෙයක්කෝනේ නිවැරදිව ක්‍රියාත්මක වෙන දෙයක්ක්කෝනි ඒත්න ඇති වනශනය නැති වෙන. එනන්දුකයි. එදොර ආත්ම සභා දදති ආත්ම කියන්නේ නොව ස්සක. තමාග වසේ දොර තමාගේ වසේද තියන්නේ. ද අර විස්පර්ෂය මූලික වෙලා තරපර විිස සාහරය කැටියට බදුරජන් වන්ස දේශනාක ස්පර්ෂය සිද්ධන ො සයි රූපියයයි අනුත්නය එකතුයි තමයි ස්පර්ශය හැදවස්සිිත. නදොනම සෑම ධර්මතාමයක් ඕනවුන්ට ප්‍රත්්‍යය විශ්සාාක නිත්‍ය සභාාවයෙන් හෝ සැපසභාවෙන් හෝ ආර්ම සභාවයෙන් පවතිනවද නිවැරදිව දැනගන්න නිවැරදිව දැකග. නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගට. අනිච්්‍ය දුක්කනාත්මයි. එ අනිත්‍ය දුක අනාත්ම ස්භභාවය නිවැරදිව දැකීම තුළ අපි දැ හේතු පලත් දැක්කනේ. ඒතුන්ගේ හටගන්න බව දැක්ක ඇතකට දිට්ටිය පිරිසිඳයි. තොර තන්හාාවක්කෙන්නේ තන්නාවක්කෙන්නේ අර ක්‍රියාව නිවැරදිව සිද්ධ වෙන ආකාරය පරමාර්ථ ධර්මයන්ටානුව නිවැරදිව ක්‍රියාත්මක වන්න ආකාරය මනසිං. දකින්නේ නැති තැන සිතේ තැන ඇලෙනවා. සිතේ ඇලෙන වනන් තන්නාව ක්‍රාත්මකයි. අනිත්තික මානය දමානය කියන්නේ සීයමාන සදිසිමාන හීනමාන කියන ධර්මතාව සයමාන කියලා කියන්නේ තවත් කෙනෙ කුට වඩා ඉහලින්ිදීමේ සිතවිල්ලක්. සිතවිල්ලක් විතරයි. සදිසිමාන කියන්නේ තවත් කෙනෙක්කුට සමාන කරල බලනවා තමුුණුත් යහා සමානයි කිය. බලන සමානයි කිය හීනමානය කියර කියන්නේ අන්නයට වඩා තම පහත් කියලා හිතන එවටගැන හීනමානය ද මේ හීනමානය හෝ සදිසිමානය හෝ සියමානය කියන මේ මානය ත්‍රිවිද උමානයන් එඉන්නේ අනවබෝධය නිසා ද බලමු මානය කියැන සිතුවිල්ලක්නේ ද මානය පෙන්නන්නේ බාහිර කාටද ට කිය පුද්චලෙක්න තියන්නේ රූපස්කන්දේ ක්‍රියාවක් නං වේදනාස්කන්දේ ක්‍රියාවක් නං සංඥාස්කන්දය ක්‍රියාවක් නං සංස්කාරස්කන්දේ ක්‍රියාවක්හා විඤ්ඥානස්කන්දේ ක්‍රියාවක් නං තියෙන්නේ නිසත්තනි චීව නං පුද්චලයකුත් නැත්තං සත්‍යයකුත් නැත්තං අපිම කාඩද මානය පෙන්නන්නේ. මානය පෙන්න්නට පුච්චලයකින් ලිපේ. ර පුද්ජල සඥාවත් තුළ නේද මානයන්නේ බල මේ පුච්චලයක් මනස තුළ ඇඳගත්ත හාම මනස්සට පුච්චලයක් දර්ශනය කරගත්ත තමයි මානයක්න්නේ නැත්තම් මානයක් එන්නේ හඳර බල ද මානය පෙන්නන වනං තමන්ගේ අධ්‍යාත්මය තියන්නේ රූපස්කන්දය කැන සතරමහධාතන්ගේ ක්‍රියාවලිය වේදනාශකන්දී තමන්ගේ අධ්‍යාත්මය තුළ තියෙන්න්නේෙ වේදනාශකන්දිය ක්‍රියාවලිය ඉස් පර්ස ප්‍රතිෙන් හටග න්ගේ අධ්‍යාත්ම තියන්නේ සංස්කාරෂකන්ධයක් ඒත් ඉස්පර්ශය ප ප්‍රත්තයෙන් හටගන්න නම රූප දෙකයි ස්පර්ශයත් නාමධර්මයක් එ හටගන්න සඥාවත් නමධර්මයක්. ත ස්පර්සියෙන් හටගන්න සංස්කාරස්කන්දය ක්‍රියාවලියයක් අධ්‍යාත්මය තියෙන්න්නේ. නාම රූප දෙකෙන් හටගන්න විඤ්ඥානයක් අධ්‍යාත්මය තියන්නේ. දෙේතකට අපි මානයක් පෙන්න්න නව නං බාහිර කෙනෙකුටඒ බාහිර කෙනාගම කන්දතිය සතරමහා ධාතුන්ගෙන් ක්‍රියාත්මක වෙන රූපස්කන්දයක් බලන්න මෙන්න හොඳට මේ අනවබෝධය නිසා මේ මානය ඇතිකරගෙන දුක්කදින හැටි. බාහිරයක්න අටත් යන ස්පර්ශයෙන් හටගන්න විඳීමේ සි තක් විතරයි. නාමධර්මයක් තවත් නාමධර්මයකට ප්‍රත්තිය ස්පර්ය නිසා විීමේ සිත ස්පර්ශයනිසා හඳුනාගැනීමේ සිිතක් බාහිර කෙනටත් තියෙන් සංඥාස්කන්දයට එත ඒ දෙගත් නාමධර්ම දෙක ඉස්පාර්ෂයත් නමධර්මයක් හඳුනාගැනීමේ සිතත් නාමධර්මයක්. ඒගාඩ ඉස්පර්ශයත් නාමධර්මයක් සංස්කාරයත් නාමධර්මයක් දරනාමධර්ම දෙකයි මේචි තක්ෂණ දෙගත් තුළ ඇතිවන ඇතිවෙන. තර විඤ්ඥානාස්කන්දයට ප්‍රත්්‍යය නමරූපය රෝපයට ිතක්ෂණ දාහතයි ඒ සතර මහදාතවන්ගේ වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් නාමයන්. එතුට ඒ අනුවයි සිතේ ප්‍රවෘතිය වි්ඥානය පැවත්න ඒ එකයි නම්මරූපච්චය විඤ්ාන දැන් එතුකොට බලන්න මේ අපේ තියන අනවබෝධ එමනත්තන් අවිද්‍යාව මනත්තන් නොදන්නකම මොනැත්තන් නොතේරෙනකම නිසා මෝහය නිසා අපි ඉස්සීයමාන එයට වන අඋසස්. එතුට රූපස්කන්දයෙන් රූපස්කන්දයට මානය පෙන්නනවද එ පෙන්ටේ ඇයි දෙකම අධ්‍යාත්මික රූපස්කන්දය සතරමහා ගාතු බාහි රූපස්කන්දයයක් සතරමමාග එ රූපස්කන්දෙන් රපස්කන්දයට මානය පෙන්නට බ එ වේදනාස්කන්දීෙන් වේදනාස්කන්දයට මානය පෙන්න්නනවද එයි අධ්‍යාත්මේ තිස්පර්ශ ප්‍රතියෙන් නම් වේදනාවට ගැන්නේ නමධර්ම දෙකයි ස්පර්ශයයි වේදනාව. තර බාහිර කෙනාගේ ඉස්පර්ෂ ප්‍රත්තයෙන් වේදන හටගන්න විදීමේ සිතක් ඇද. තොට නාමධර්ම දෙකයි ස්පර්ෂය හා විදීමේ සිතය අධ්‍යාත්මය ස්පර්ෂ ප්‍රත්තයෙන් සංස් දොර සංඥාස්කන්දයෙන් සංඥාස්කන්දයට මානය පෙන්නනොද අධ්‍යාත්මේ ක්‍රාත්මක වන්න ස්පර්ශ ප්‍රත්තයෙන් සංඥාස්කන්දය බාහිර ඒ කෙනග ස්පර්ශ ප්‍රත්තයෙන් සංඥාස්කන්දය ැ තො සංඥාස්කන්දය සංඥාස්කන්දයට මානය පෙන්නනම් බලන්න ඔහන්දට බලන්න මේ මානයනමති සිතුවිල්ල අබ මොන තරන් දුකකට දානවද කර. මේ මාන්‍ය සිත තුළ ක්‍රාත්මක වීම මේ කලේශය සිත තුළ ක්‍රියාත්මය අනවබෝධය නිසා මානයනමති ධර්මතාවය සිත තුළ ක්‍රාත්මක වීම නිසා ඉග බය ප්‍රතින්දය කොහො දක. භ ප්‍රතිසන්දය අතිසය පහත් තැන අතිය පහත් තැන දුග අන්ත දුග අධ්‍යක මඉල්ලල යදින ඉතාමත්ම පහත් තැනකට පත් කරන්නේ ඔ මානය නමති සිතුුවවින් තර බලන සිතු විල්ලක් විතරයි ස්පාර්ෂය නිසා සංස්කාරය එතතිනේ නාමධර්ම දෙ බාහිර කෙනාගත් ඉස්පර්ශය නිසා තමයි සංස්කාරණයම ති සිත. එ එතන තියනෙත් නාමධර්ම දෙකක් චිතක්ෂණ දෙගක් තුළ ඇතිව නැතිවෙන. දෙතර සංස්කාරස්කන්දයෙන් සංස්කාරස්කන්දයට මානය පෙන්නනවද තමන්ගේ අධ්‍යාත්මය තියනෙත් නාමරූප පච්චා විඤ්ඥාන ත නාමරූප දෙකක්ේ ගන සතර මහා ධාතුවා සිතහා සිතු විලිවල ක්‍රියාකාරිත්්‍යය විඤ්ඥානයේ කාරිත්තයට ප්‍රත්්‍යයයි තර සත්ත්‍යයකුත් නෑ පුච්චලයකුත් නෑ ජීවයකුත් නෑ ම කියල කෙනෙකුත් නෑ නාම රූපදක ප්‍රත්්‍යයි විඤ්ඥානයට. බාහිර කෙනාගේ නාමරූප දෙකක් ප්‍රත්්‍යයයි විඤ්ඥානයට එතනත් නෑ පුච්චලේ. තර දැන්යාගේ රූපස්කන්දයත් ගත්තා වේදනස්කන්දයත් ගත්ත සංඥාස්කන්දයජ ගත්ත සංස්කාරස්කන්දයත් ගත්ත විඤ්ඥානස්කන්දය ගත්තා තර සත්්‍යයකුත් නෑ ච්චලයකුත් නෑ එන ට රපස්කන්දෙන් රපස්කන්දයට නය පෙන්නට ුවන්ද ඇයි රපස්කන්දේ ගෙනන සතර මහදාාතුන් ්‍රාවලියන් එයාගේ සාරී ත්ති විදදිිය. එන වේදනනාස්කන්දෙන් ේදනාස්කන්දයට මානය පෙන්න්නන. සංඥාස්කන්දී සංඥාස්කන්දයට මානය පෙන්න්නනවාද ඒදේ එන සංස්කරෂකන්දයෙන් සංස්කරස්කන්දයට ද මානය පෙන්නවා. එත්බේ. බලන්න මේ අනවබෝධය නිසා එනම් විඤඥානස්කන්දයේ විඤ්‍යානස්කන්දයට මානය පෙන්නටද එබේ ඇ නමරු ඒයාගගේ නාම රූප ප්‍රත්තියෙන් එවිඥානය තමන්ගේ අධ්‍යාත්මික නාම රූප ප්‍රත්තියෙන් එවිඥානය. එන මේ නම රූප දෙකටත්තාශ රූපයට චි තක්ෂණ දාාහතයි නාමේයටිකචි තක්ෂණයි බාහිරකෙනනගේ ක්‍රෝපයට අයිශච දක්ෂණ දාහතයි, නමයට අයිශකච තක්ෂණයයි නිත්‍යද නිත්‍යද න්‍යේ. ඒ ප්‍රෞෘතියමක් කොමද ඒ පැවැත්නඒ පැවැත්ම දුකයි. ඒ පීඩනයක් නැතිකර මොකක්ද පීඩන ඒ සිත්හොයන්න්න කියන්නේ නැම තිස්සෙම සිත්හොයන් කියන ඕනේ සිතිම්මනි කියන්න සිත්්හොයන්ද නැවත නවත සිත්්හොයන් ඉති දවස පුහම අපි සිත්නෙ හොයන් ඒකට අපි ධර්මතාටිකක් උපකාර කරන්තියනවා මො ඇසයි රූපයයි ඔන්න හදන්ට උපකාර කරන්තියෙන්. කනයි සබ්දයයි. කිසිදේ රන්නබ සිත්්ධ යනක තමයි රන්න සිත්්ධනයක තමයි කාරණ දවශපුරාම. තව සිත්්ත දන්ඩුපකාර කරගෙන තියෙනවා නාසේ ගන්දයි. තවත් දෙෙකක් උපකාර කරගෙන තියනවා සිත්්හ දන්න එජීවවා විඤ්ඥාන දිවයි රස්සය. තව සිත්හ දන්ඩුපකාර කරගෙනනතියෙනවා කයයි පහසයි. තව සිත්ත දඩුපකාර කරගෙනන තිෙනවා මනසයි බහිර අරමුණේ. දැ සිද්හදන්න කියන්නේ කෞුද එක කියන්න සිතමන. සිත යිෂ එකච දක්ෂණය. සිವಿල ಳ යිෂ කොච්ච. ඒ. ඒන නිත්‍යද නිත්‍යද අනිත්‍යයයි. ඒ ඇතිකරන පීඩනය නිරන්තරයෙන් දවස පුරහාම ඒ ඇතිකරන පීඩනය තමහා වදයක් නේ. ඒනේ දුකයි කිවී. ඒය අනිත්‍යය සභායම දුකයිනිය. ද අනාත්මයි ද තමාගේ කැමැත්ති හැටයටද නොನන කාල්. ආත්ම කියන්නේ තමාගේ වසයහි පවතින එකක් කා නො වවිෙනස්ස එකක් එහ මේ කදද තියන්නේ අර ඉන්ද්‍රියන්ගේ අධිපති භාාවය නිසාද අ එකකින් පෙන්වවා ඇද ඉන්ද්‍රියන්ගේ අධිපති භාාව එ ඉන්ද්‍රියන් ග්‍යාතිපති භාාවය එතකොට කොහම ධාත්මීට දාන්නේ අනත්මයි. එ අනාත්ම කියන ඒසිතු විල්ලත් දුක්ක කියන ඒසිතු විල්ලත් අනිත්‍ය එක නේසිතු විල්ලත් චිතක්ෂණ තුනයි නිතේ දුක්යි අනාත්ම කියන ඒ සිට විලිතුනක් චතක්ෂණ තුනයි. ඒකත් අනි්‍යයද. මෙච්චර වෙලා සිතන්නේ ඔය ඕක්කොම හෙව්වේ ඒ සිත ඒත් අනිත්‍යයි. ඒ මෙච්චර කල් වි මෙච්චර වෙලා විභාග කරපු පරිීක්ෂා කරපුඒ සෑම සිතක්ම ඊගාම සිතෙන් විභාග කරල බලය ඒස තනනිත දුක අනාත්ම ේදක. ප සි ති නැති පසි නැතිදසි ැති ද ැති ති තක්ෂණ හතතු ලವ නව. එන . ඒ බාවය තේරුන් ගන්න සತ್ය දින් ತ್තුಿින් දු කාರ ತ್ය ස සತ್ය දුು್ නිರ ಸತ ක් රෝධ ග ම ප්‍රති ාರಿ ್ತ ತಾ ತ . යි දුකයි කියලා බෝධනොත් ඒක සತ್ಯයක් කිය පිළිගಂඩ සිද්ධවෙනවා. දුක්කාරි ශತ್තියයි එදඩ අර ඇන සිත ඇලන සභාාව තමයි සමුධරි සತ್ತය. ෘෂනාවයි සියි කලොත්ඒ නිරෝධයයි එ නිරෝධය මතු හටග්ඩ තියන දෙක නිරෝධයක් එකැන මතු භවය හටගන්න එකනේ පුනර් භවයක් නෑ කියන එක එකයි බුදුරජාන් වවාන්ස දේශනනා කරන ච්‍ර සත්‍යවබෝධය තුළ පුනර් භවයක් නෑ නැවත භාවයක් හදන්න බෑ එ නිරෝධාරි සේ තර පලමෙන්න් සිද්ධ වෙන්නෙ ක්ලේෂන නිරෝධය ඒ ගාවට ස්කන්ද නිරෝධය ඉම්පස් පවෘතිීවරයි අවසා 15 भाव न्यावसान හंद mm. यहना नियमि तो धर्म देश नावसान करणवा